ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. කෙල්ලො දෙන්න නාන්නට ගියේ පුතාව අම්මා ළඟ තබාය. යද්දි ප්‍රියංවද ඇඹරලා ගෙඩි තුනක් හතරක් ගම්මිරිසුත් මිරිසුත් ලුණුත් තමා තලාගෙන ගියාය. ඒටම විනාකිරි බින්දු දෙක තුනක සීනිය හැන්දකුත් දමාගත් විට පුදුම රසය. දෙන්නාම එකටම නාන්නට යන්නේ ටික දවසකට පසුය. කුඹුරු අද්දර ලිඳ පැයක් පමණ නාන්නට කියාපුම තැනකි. අද මොකද එකපාරටම ඇඹරලා අච්චාරු කන්න හිතුනේ? වර්ෂා ඇසේ පුංචි සැම්පු පැකට් දෙකක් සබම් පෙට්ටියක් බාල්දියට දමාගෙන තුවායද කරවටා දමාගෙනය. ආස හිතුණා කෙල්ලේ. රහට ආවද? ගිහිල්ලාම කමු. කෙල්ලන්ගේ ජීවිත පුදුමාකාරය. වෙලාවකට දුකද සතුටද කියා හඳුනාගන්නට අමාරුය. කොහොමත් ජීවිතයේ දුකය. සැපසේ දුක් විඳිනවාද දුකසේ සැප විඳිනවාද කියා දන්නේ නැත. ඉතින් මට විස්තර කියපංකෝ. වාෂා ඇසුවාය. කෙල්ල දෙන්නාම ඇඳ උන්නේ දියරෙද්දය. වාෂා ඇඳගෙන උන් තැඹිලි පාට මල් වැටුණු දියරෙද්දට ඇත්තටම ලස්සනය. එයා එකපාරටම බැංකුවට ආවා කෙල්ලේ. ඉතින් මට අදාගන්න බැරි වුණා. ඒ වෙලාවේ මමත් සුනන්දයිය ගැන හිතේත උන්නේ නේද? බකෝමද දන්නේ? මාත් ආදරය කරලා තියෙනවනේ ප්‍රියා. ප්‍රියංවද වාෂා දෙස බලා සිනාසුනේ අසරණවය. ඉතින් එයා ළඟට ඇවිත් කතා කරද්දි මොනවද වුණා වගේ වුණා. එහෙම වෙලා නෑ කෙල්ලේ කවදාවත්. කෙල්ල කොතරම් අහිංසකද? එද්දි ඇව්වා නංගිව චුට්ටක් හම්බ වෙන්න පුළුවන්ද කියලා. එතකොට උඹ මං හා කිව්වා. අපෝ එහෙනම් ඇති. මං හිතුවා ගණන් උස්සලාද දන්නේ කියලා. ගණන් උස්සන්න අපි මොන කෙල්ලොද කෙල්ලේ? ඒත් මං කිව්වා මොනාද? වාෂා ගැස්සී බැලුවාය. නෑ හවස කතා කරන්න එන්න කලින්. ඉතින් අයියා තව පාරක් හිතලම ඉන්න කියලා. එතකොට සුනන්ද අයියා සමහර දේවල් ගැන එහෙම දෙතුන් පාර හිතන්න ඕන නෑලු. එයාගේ හිත ගැන යාට විශ්වාසයිලු. ඇත්තනේ ප්‍රියා, ඒ නිකම් පිස්සුවට ජීවිතේ තීන්ද ගන්න කොල්ලෙක් නෙමේනේ. හවස එහෙනම් යා හොඳේ. කොහාටද යනවා කිව්වේ? මන් දන්නව යැබං. වාෂා ප්‍රියන් අදා දෙස බැලුවේ මනමාල පාටිනේ. කෙල්ල දෙන්න ගොස් ඉඳගත්තේ ලින්කණ්ඩියේය. ඈත වෙල්ලාය සිපගෙන එන සුළඟ දියරෙද්ද පමණ කැඳවුන් කෙල්ල දෙන්නාගේම යෝන් සිරුර සිපගත්තේ පුදුමාකාර ලෙසනේ. තද අවුරැල්ලක් වෙල්ලායට උඩින් පැතිර ඇත. ඒ අවුව තියෙද්දි නෑම සනීපය. කෙල්ලේ, ප්‍රියංවදා කතා කළේ තියරෙද්දින් කැපියා වාෂාගේ ලස්සන යෝන් අත දෙස බලාගෙනය. කාපං. වාෂා ඇඹරලා චාරුවින් කෑල්ලක් ගත්තාය. හරි රහයි, උඹ රහට හදලා. ප්‍රියංවදා යලි තෑ දෙස බැලුවාය. ඇයි ප්‍රියා, දියරෙද්දටත් උඹ ලස්සනයි. ඒ බොහෝ කෙල්ලන්ගේ මුයින් පිට නොවන
නියතමානි කතාවකි. ප්‍රියංවදා කොහොමත් කුහක කෙල්ලෙක් නොවේ. අනි මගේ ලස්සන, ඔබට ඉති මං කිව්වම අගේ නෑ. කියපු කෙනත් මට නැති වුණානේ ප්‍රියා. එය පපු හාරාගෙන කතාවකි. ප්‍රියංවදා කෙල්ලගේ නිර්වා තුරපත්ත මතට සුරත තිබ්බාය. උඹයි එහෙම කියන්නේ. නිකම් ප්‍රියා, දැන් ටික ටික හිත හදාගන්නවා ප්‍රියා. අයියට සනීපත් වුණානේ කෙල්ලේ. ජීවිතේට මෙහෙම යන්න දෙමු ප්‍රියා. මේ කොල්ලවත් හදාගෙන තාත්තෙක් නැතුව. එයාගේ තාත්තා හිතේ ඉන්නවනේ ප්‍රියා. දැන් සටන් කරන්න පණ නෑ ප්‍රියා. මෙහෙම යනවා. ඇත්තටම දෛවයේ විසින් කෙල්ලගේ ධෛර්යය නැති කර තිබුණි. අයියා දවසක එයි කෙල්ලේ. එහෙම හිතාගෙන ඉන්නවා. කොහොමත් දැන් හිත හදාගන්නවා. එකපාර මට එහෙම දැනෙනවා ප්‍රියා. ඒව වැඩක් නෑ. උඹ දැන් සුනන්දයි එක කතා කරද්දි ඔය පරණ දේවල් ඕනවට වඩා කියන්න යන්න එපා. එහෙම බොරුවක් කරලා කෙල්ලේ. බොරුවක් කරනවා නෙමේ. ඒ අතීතය ඕනවට වඩා වමාරලා වර්තමානෙට වැඩක් නෑ. ඉස්සර නොදන්න කාලේ සම්බන්ධයක් තිබ්බා. ඒක එහෙමම ඉවරුණා. එච්චරයි. ඔය උසාවිගිය කතා ඕන නෑ. ඒවා උඹේ වැරදි නෙමේනේ. අනික හොඳ කොල්ලෙක් ඔවා හාරන්නෙත් නෑ. බඳින්න කතා කළොත් හා කියපන්. එච්චරයි. අම්මා උනත් කැමතියි. එකපාර දෙපාරකට බඳිනවද ප්‍රියා? හොඳ කොල්ලෙක්නේ. ආයේ කවදා ලැබෙන්නද? එයා හොඳ කෙනෙක් වගේ තමා. වගේ නෙමේ ප්‍රියා, හොඳයි. අනික සුනන්ද අයියා අපේ ජීවිතේ ගැනත් හොඳට දන්නවනේ. එයාට පේනවනේ අපි ඉන්න හැටි. ඒවා දැනගෙනනේ උඹට කැමති වුනේ. නිකන් ආසාවට උඹව ආශ්‍රය කරන්න එනවා නෙමේ. එහෙමනම් ඕනතරම් කෙල්ලෝ ඉන්නේ. එක දෙයක් කෙල්ලේ. මොනවද ප්‍රියා? මොන තීරණේ ගත්තත් මං ගන්නෙ උඹයි අම්මයි පුතයි ගැන හිතලා. වාෂා දිගසුමක් හෙළුවාය. අපි ගැන මොනවා හිතන්නද රත්තරන්? වාෂා ඇසුවේ හූලමින් මිනි. උඹ මම අම්මා කොල්ල හතර දිනෙක් නෙමේ කෙල්ලේ. ජීවිතේ අමාරුම කාලේ අපි එකට වැටිලා උන්නේ. තාමත් ඉන්නේ. ජීවත් වෙනවනේ එකට වැටිලා. එච්චරයි. ඒක එහෙමම තමා. ඒක මං එයාටත් කියනවා. එච්චරයි. මං මගේ පැත්තෙන් ඉල්ලන්නේ. මට එහෙම දාලා යන්න බෑ. දාලා ගිහින් මට ජීවිතයක් නෑ. ප්‍රියංවදාගේ දැස්වල කඳුලිය වර්ෂායේ අතගෙන සෙනෙහබර ලෙස පිරිමැන්දාය. උඹ එහෙම දාලා යනවා නෙවෙයිනේ ප්‍රියා. කවදාහරි මගේ බඩිනුත් දරුවෙක් හේයි. ඒත් මට උඹේ දරුවත් එහෙම තමා. මේ දුප්පත් ජීවිත කතාව කෙල්ලේ ආයේ මෝස්තර දාලා ලියන්න මට ඕන නෑ. මේ ජීවිත දුකයි. ඒත් සැනසීමයි. කන්දක දුක උහලගෙන හිත හදාගෙන මාත් ඉන්නේ ඒකනේ ප්‍රියා. මං දන්නවා කෙල්ලේ. ඒකම තමයි මාත් කියන්නේ. අච්චර ගින්දර තියාගෙන අපි හාල් මැස්ස ටිකක් උයන්, කංකුන් ටිකක් තෙල් දාගෙන කාලා සැනසීමෙන් උන්නේ මේ ජීවිතේ නිසා. ලැබුණොත් දෙයක් අපි ඔක්කොටම, නොලැබුණොත් දෙයක්
ඒත් අපි ඔක්කොටම මට පොඩි එකාගේ මූණ නොබලා බත් කටක් කන්න බෑ. ඒවා ජීවිතේ සම්පත් කෙල්ලේ. කෙල්ලෝ දෙන්නාගේම දැස්සල කඳුලිය. ඒත් සුනන්දයියට අපි කැමතිවමු කෙල්ලේ. හොඳේ. වෛෂා පුදුමාකාර ආදරයකින් කීවාය. කෙල්ලේ. එයාට මේ ඉතින් කැමැත්ත දීල ඉවරයි කෙල්ලේ. උඹට අයියා පුදුම විදියට ආදරෙයි. ප්‍රියංවදා වෛෂාගේ උරතලයට බරවි ඈත වෙල්ලෑය දෙසම බලාගෙන උන්නාය. මං කෙල්ලේ ඊයේ නාලනී නැන්දව හීනෙන් දැක්කා. අම්මව ඉතින් දැක්ක විතරයි කෙල්ලේ. ඇයි දන්නේ? අම්මගේ දානෙත් ළඟයි. අපි හොඳට දෙමු මේ පාර. අම්මව සීවි වාෂාගේ දිනෙත් අලුතෙන් තෙමුනේ. අපිත් එක්ක මෙහෙම වැටලා ඉන්න අම්මත් ඉන්න තිබ්බ ප්‍රියා. මමත් එහෙම හිතනවා. නැන්ද ඉන්නවත් ඇති කෙල්ලේ. මටත් ඒක දැනෙනවා. වෛෂා කීවේ පහත්ී දියරෙද්දෙන් මූණ පිසදා ගනිමිනි. ගිරව් රෑන අලුත් ගොයම උඩින් ගියේ පුදුමාකාර ලෙස කෑ ගසමිනි. අද කෙල්ලගේ ජීවිතේ හොඳ දෙයක් වේවායි වෛෂා පැතුවේ අවංකම හදවතිනි. එන ගමන් ප්‍රියා. සුනන්දයෝ ගෙදරටම එක්කන් වරින් ඇවිත් මායි අම්මයි රෑ කෑමක් හදලා තියන්නම්. වැව් මාළු ටිකකුත් ගෙනත්. පොඩි මාමලගේ ගහේ පොලොස් ඇති නේද? බලන්න ඕන යන ගමන්. ප්‍රියංවදාට පුදුම කෙල්ලගේ මේ හදවත ගැනය. මේ ජීවිතයට ලැබුණ අතලොස්සක් තරං වූ දේවල් අතර මේ මිතුරියගේ සෙනෙහස උඩින්ම ඇත ඇයට සිතුනේ. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.